කොහොමද වර්තමාන දේශපාලන තත්ත්වය දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඔබත් අදම විෂන් කැයින්න හරිදී හරි තැනින් අරගන්න. ජනතාවේ කැමැත්ත මත අනුර කුමාර මහත්මයා ඉතින් ජනාධිපති වුණා. IMF එකත් හම්බුණා. ඉතින් කොහොමද රට ඉස්සරහට යන්නේ කියලා අපි ඉතින් වෙලාවක් දීලා බලනවා. සාධාරණයටත් එපා එකපාරට ඉතින් කරන්නත් බැරි හින්දා ඉතින් බලා ඉන්නවා අපි. මොකද කරන්නේ කියලා. මේ ජනතාවට නම් මේ දැන් රජයේ දීපු සහන නම් ලැබෙනව හොරයි වගේනේ. සහන දෙන්න බෑ කියන්නේ තමයි අපි මුලින්දම කිව්වේ සහන දෙන්න අමාරුයි. ඉතින් IMF එකත් ඇවිල්ලා ඊයේ කිව්වේ බදු සෑහෙන ප්‍රමාණයක් වැඩි කරන්න ඕනේ කියලා තමයි අපි ආදායම් වැඩි කරගන්න ඕන. IMF එකත් එක්ක දිගටම ඒ සම්බන්ධතා පවත්වා ගන්න ඕන නම් අනිවාර්යෙන් බදු වැඩි කරන්න ඕනේ ආදායම් වැඩි කරගන්න ඕන කියලා තමයි IMF එක පාසල තියෙන. ඒ වගේම සහනාධාරේ දෙන්න එපා කියන එකත් IMF එක ඉතාම තදින්ම ආණ්ඩුවට පවසලා තියෙනවා. ඉතින් මේ තුල මීට වැඩි ප්‍රශ්න වෙන්නේ ඉදිරියේදී අනාගතයේ මොන වගේ ආකාරයෙන් හැසිරෙයිද කියන එක තමයි. ආර්ථික වශයෙන් දැනටම සංචාරක විශාල ප්‍රමාණයක් කැන්සල් කරලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරත් සාමාන්‍ය මට්ටමකට අඩපණ වෙලා තියෙනවා. ඉතින් ඉදිරිය සම්බන්ධයෙන් අපි විමසිල්ලෙන් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි සහයෝගයක් දෙනවා ආණ්ඩුවට ඕනම සහයෝගයක්. හැබැයි ඒ වගේම විවේචනය කරන්න අවස්ථාවල අපි විවේචනයත් කරනවා. දැන් නාම යෝජනා කටයුතු එහෙම කොහමද දැන් අලුත් මූණුද බලාපොරොත්තු වෙන්නේ මේ ඔබතුමාලගේ නායකතුමා? දක්ෂ අලුත් මූණුත් දානවා. දක්ෂ හොඳ කණ්ඩායමක් පිරිසිදු කණ්ඩායමක් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා උපරිම ශක්තිය යොදන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ මොකද්ද මේ එක එක අර්බුද ඇති වෙලා තියෙනවයි කියලා තමයි අපිට නම් ආරංචිය දෙන්නේ. එහෙම ඉතින් ඉතර අර්බුද එහෙම අර්බුදයක් නැහැ. සාමාන්‍යනේ දේශපාලනේ අපි නාම යෝජනා හදනකොට අපිට සාමාන්‍ය වශයෙන් මේ වගේ අවුරුදු දෙනවා. දැන් 37 මැතිතුමා ඔබතුමා එනවට පොඩි විරුද්ධත්වයක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙම ඉතින් නැහැ. මේ දේශපාලනේ ඔය වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඉතින් ඔය අභියෝග ඒවට අපි මුහුණ දෙන්න ඕනේ. එහෙම ඉතින් ඒ සම්බන්ධයෙන් මට ප්‍රකාශයක් කරන්න බෑ. දිස්ත්‍රික් නායකත්වය එතකොට ඔබතුමාට දෙනවද? කොහමද ඔබතුමාට ලැබුණද? මොකද තවත්තේ? දිස්ත්‍රික් නායකත්වය මට ලයිස්ුවෙන් තමයි පළවෙනි සයිත් මාත්‍යා මට එන්න කියලා තිබී. ඊට පස්සේ ඉතින් කිව්වා පක්ෂ ශක්තිමත් කරන්න තරම් කරන්න ඔබතුමා කැමති කියලා. මම කැමැත්ත ප්‍රකාශ කරා. ඉතින් ඕනම දිස්ත්‍රික්කයෙන් මම සූදානම් කියන එකත් කිව්වා. පක්ෂ වෙනුවෙන් ඒ කාර්යභාරය කරන්න ඕනේ. ඉතින් එහෙදී මහනුවර දිස්ත්‍රික් නායකත්වය බාර ගන්න කියලා මාලිකම්තුමත් නායකතුමත් පැවසුවා. ඉතින් ඒක පක්ෂයට තීන්දුව කරන්න දෙනවා. පක්ෂයෙන් ගන්න තීන්දුවකට මම සහයෝගය ලබා දෙනවා. දැන් විරුද්ධවාදීන් ඉන්න වැඩි වගේ නේ පක්ෂේ? ඕවා ඉතින් දේශපාලනේ සාමාන්‍ය දේවල්නේ. ඕවා අභියෝගවට මුණ දෙන්න ඕනේ. අපි ඉතර ගණන් ගන්න හොඳ නැහැ. මේකට විරුද්ධ එතකොට 37 මහත්යද විරුද්ධ? ඒ මම ඉතින් එහෙම මට එහෙම මේ ඉතර ආරංචියක් ඇවිල්ලා නැහැ. ඉතින් මම මේ ඕනම අභියෝගයකට අපි මුණ දෙනවා. ඉතින් බලමු පක්ෂෙන් තීන්දුව ගන්නයි. පක්ෂ ගන්න ඕනම තීන්දුවකට අපි සහයෝගය දෙනවා. උපරිම සහයෝගය මොන තීන්දුව ගත්තත් පක්ෂයට සහයෝගය මම ලබා දෙනවා. ඒ කියන්නේ නායකතුමාට වැඩිය ඉහළ කෙනෙක් මේක පාලනය කරනවා කියලාද? නෑ එහෙම නෙමෙයි. නායකතුමා මම හිතන්නේ තීන්දුවක් ගනී. නායකතුමා අවසාන තීන්දුවක් ගනී. ඒ ගන්න තීන්දුව ලැස්වෙන් මට තරම් කරන්න කියලා ලැස්වෙන් එන්න කියලා මුළු ලංකාවම බලාගන්න මෙහෙවන්න කියලා කිව්වොත් ඒක කරනවා. නැත්නම් දිස්ත්‍රික්කේ තරම් කරන්න කියලා කිව්වොත් ඒත් තරම් කරනවා. මම ඕනම අභියෝගයකට සූදානම්. හරි හරි මොසුසු.